జయగము శ్రీలంక అగన్ పటాంగము నెత్ న్యూస్ ආයුබෝවන් මාධ්‍ය ආචාර ධර්ම සුරක්කෙමින් ඉදිරිපත් කරන net news උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news මැදිරියේ සිට මම මනෝජ් උදටියවල ප්‍රවෘත්ති සංස්කරණේ තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල net news සිරස්තල ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අද මැදියම් රැයෙන් අවසන් සටනට රනිල් සජිත් අනුර නාමල් කොළඹට සේට 50 ගෙන දේශපාලන කණ්ඩායම්වලටම සැකයක්. නව ශ්‍රී ලංකේට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් පිළින් ඇදහිය නොහැකි වෙනසක්. හිස්බුල්ලා ඉලක්ක කර ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්. Neth News ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Neth News Neth News ජනාධිපතිවරණය 2024 2024 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රී 12:00 න් අවසන් වනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රී 12:00 සිට නිහඬ කාල සීමාව ආරම්භ වන බැවින් එම කාල සීමාව තුළ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කළ නොහැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RML රත්නායක මහතා පැවසුවේ. අද මධ්‍යම රාත්‍රී 12:00ට නිහඬ කාලය ආරම්භ වෙනවා. ඡන්ද වීම කාල සීමාව තුළ ප්‍රචාර කටයුතු සියල්ල අවසන් කරලා ඡන්දදායකින්ට නිදහසේ තමන්ට ඡන්දය දෙන පුද්ගලයා අපේක්ෂකයා කවුද කියන එක තීරණය කිරීම සඳහා තමයි මේ නිහඬ කාර්යයක් දීලා තියෙන්නේ. ඒ නිසා අද මධ්‍යම රාත්‍රී 12:00 න් පසුව කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීමට අවකාශයක් නැහැ. සියලුම මාධ්‍යන්ගෙන් ප්‍රචාර කටයුතු සියල්ලම නතර වීම අවශ්‍ය වෙනවා අද මධ්‍යම රාත්‍රියේ සිට. 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැලි අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ස්වාධීන ජනාධිපති දුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැලිය ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ කොස්කස් හන්දිය ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතයි. සමග ජනබලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැලිය පැවැත්වෙන්නේ මරදාන ටවර් හෝල් රඟහල ඉදිරිපිටදී. ජාතික ජනබලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංගපීඨයේ අසලදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැලිය පැවැත්වෙන්නේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී. එම අවසන් ජන රැලිය ඇමතීමට පෙර එම ජනාධිපති දුර අපේක්ෂකයින් අද දිනේ තවත් ජන රැලි කිහිපයක් ඇමතීමටද නියමිතව තිබෙනවා. මේ අතර ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැලි පැවැත්වීම හේතුවෙන් කොළඹ නගරය නුගේගොඩ සහ පිළියන්දල ප්‍රදේශ කේන්ද්ර කරගනිමින් අද දිනේ එම ප්‍රදේශවල විශේෂ රථවාහන සැලසුම් ක්‍රියාත්මක වන බවයි පොලිසිය පැවසුවේ. ඊට අදාළ සම්පූර්ණ රථවාහන සැලැස්ම netnews.lk අපගේ වෙබ් අඩවියේ ඇතුළත්. දැන් කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය. කනින් කොනින් ඇසුණු කතා. කනින් කොනින් ඇසුණු කතා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ දවස්වල තියෙන කතාව අතිශය උණුසුම්. ඇත්තම ගොත් එහෙම ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාලය අදින් ආරම්භ වෙනවා. අද ඉඳන් සෙනසුරාදා වෙනකන් කිසිදු ප්‍රචාර කටයුත්තක් ජනමාධ්‍ය හෝ පුවත්පත්වල හෝ ජන රැලි තියලා ගේන් ගෙට ගිහිල්ලා කිසි දෙයක් කරන්න බෑ. ජනතාවට නිහඬව තමන්ගේ තීන්දුව තීරණේ ගන්ඩ අවශ්‍ය වටපිටාව සකස් කරන කාලය තමයි මේ නිහඬ කාලය. එය අද මධ්‍යම රාත්‍රී 12:00ට ආරම්භ වීම නියමිතයි. සෙනසුරාදා වනතුරුම එය ක්‍රියාත්මක වනවා. ඡන්දය පැවැත්වනතුරු කිසිම දෙයක් ඒ විදිහට කරන්න බෑ. කණින් කොණින් ඇසුණු කතා අපි අද දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කතා එක්ක ඔබව හමුවන්නේ. අද කණින් කොණින් වැඩසටහන පටන් ගන්න කලින්ම පොඩි දෙයක් කියන්න ඕන. ඒ ඔබට ස්තුතියි කියලා. පහුගිය කණින් කොණින් වැඩසටහන් තුනම ලක්ෂයේ සීමාව ඉතාමත්ම කෙටි වේලාවකින් පසු කර යාමට හැකියාවක් ලැබුණා. ඒ වගේම ප්‍රතිචාරත් ලක්ෂ ගණනින් මේ වන විටත් ලැබෙමින් තිබෙනවා. ඒකට බොහොම ස්තුතියි. දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස සිද්ධ වෙන කතා ඒ විදිහටම ඔබට කියන එක තමයි අපේ වගකීම යුතුකම. ඔබ අපිත් එක්ක ඉන්න ඒ කතා බොරු නැතුව අහන්න ඕන හින්දා. ඉතින් අද දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස ඇත්තටම කතා වෙන දේවල් එක්ක කණින් කොණින් ඇහුණු කතා මේ විදිහට පටන් ගන්න ලැස්ති. කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
මේ දවස්වල ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වැඩි කතාවක් තියෙන නිසා මේ දවස්වල ඡන්ද කුට්ටි කොයි විදිහට හැසිරෙයිද කියලා එක එක සමීක්ෂණ තියෙනවා. මේක දේශපාලන පක්ෂ කරනවා, සමහර ආයතන විසින් කරනවා, සමහර පුද්ගලයන් කරනවා. මේ විදිහේ එක එක සමීක්ෂණ සිද්ධ කරද්දී වැඩි දෙනෙක්ගේම අවධානය යොමු වෙලා තියෙන පැති දෙකක් තියෙනවා. එකක් තමයි උතුරු නැගෙනහිර ඡන්ද හැසිරෙන ආකාරය, අනිත් එක තමයි මධ්‍ය කඳුකරයේ ආශ්‍රිතව ඡන්ද කොහොම හැසිරෙයිද කියන එක පිළිබඳව. උතුරු නැගෙනහිර පැත්තෙන් අපිට ඇහෙන තොරතුරු අනුව නම් සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක ඉදිරිපත් වන දුරකථනයේ ලකුණ උතුරු නැගෙනහිර ජනතාවට ටිකක් පුරුදුයි. මොකද මීට කලිනුත් මේ ලකුණෙන් තරඟ වෙදිච්ච හින්දා කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේක උතුරු නැගෙනහිර ජනතාවට ටිකක් පුරුදුයි අනිත් ලකුණු වලට වඩා. ඒ හින්දා ටිකක් වැඩි වාසියක් මේ දවස්වල උතුරු නැගෙනහිර පැත්තේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ජනාධිපති අපේක්ෂකයාට කැරකෙමින් තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ විතරක් නෙමෙයි මධ්‍ය කඳුකරේ නුවරඑළිය ඒ ආශ්‍රිත ප්‍රදේශ ගත්තොත් එහෙම තොණ්ඩමන් පාර්ශ්වයට තියෙන බලය වැඩි නිසා ඒ පැත්තේ වැඩි වාසිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තියෙන්න පුළුවන් කියලා මේ වෙද්දි කතාවක් මතුවලා තිනවා. හැබැයි අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයාත් ඒ නුවර ආශ්‍රිතව කඳුකරේ ආශ්‍රිත ප්‍රදේශයට ගිහිලා ජනතාව ඇමතුවාට පස්සේ ජනතාවගේ යන ප්‍රතිශතයක් අනුර කුමාර දිසානායක සම්බන්ධව ප්‍රසාදයෙන් ඉන්නවා. ඉතින් ඔහුට යම්කිසි ඡන්ද පදනමක් මේ වෙන විට හැදිමින් පවතිනවා කියලා ඔන්න දැන් තොරතුරු වාර්තා වෙනවා. මේ වෙද්දි ඒ කියන්නේ මේ වැඩසටහන පටිගත කරන අඟහරුවාද රාත්‍රියේ වන විට ලැබිලා තියෙන තොරතුරු අනුව තමයි අපි මේ කිව්වේ. ඒ අනුව නිහඬ කාලය ආරම්භ වුණාට පස්සේ ජනතාව තමයි තීන්දුව කරන්නේ කොයි අපේක්ෂකයට දෙන්න කියලා. ජනතාව අතරේ තමයි දැන් ඒ තීන්දුව තියෙන්නේ. මේ පාර ජනාධිපතිවරණයට ඔන්න එනවා අදේනවා හෙටේනවා කිය හිටපු අපේක්ෂකයෙක් හිටිය අපිට මතකනේ. ලොකු ප්‍රචාරයක් හම්බුණා ඔහුට. යන තැන්වල මයික් එක දික් කරගෙන ඇහුවා කවද දෙන්නේ, කොතන දෙන්නේ, කොහොම දෙන්නේ කියලා. මේ අපේක්ෂක එකපාරටම මම ජනාධිපතිවරණයට එන්නේ නැහැ කියලා කිව්වා. ඇත්තටම ඔහු කියනට වඩා ඔහු එන්න හිටපු තැනින් වෙන අපේක්ෂකෙක් ආවා. අන්තිමට ඔහුට වෙච්ච දෙයක් නැහැ. ඔහු ගැන හාවකුවක් නැහැ. ඔහු පේන්නත් නැහැ. ඔහු වේදිකාවට නැග්ගෙත් නැහැ. ඔහුට වෙච්ච දෙයක් නැහැ කියලා තමයි ගොඩක් දෙනෙක් කතා වෙන්නේ. දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස වාර්තා වෙන විදිහට මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි කියලා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගෙන රටේම අවධානය දිනාගෙන ලොකු ප්‍රසිද්ධියක් පවා ලැබිලා තිබෙන මේ අපේක්ෂකයා හිමින් සැරේ මේ වෙද්දි අතිශය ජනප්‍රිය දේශපාලන කණ්ඩායමකට නැත්තම් මේ වෙන විට සමාජයේ ලොකු කතාබහක් මතුවලා තිබෙනා වූ එක් අපේක්ෂකයෙකුට හොර රහසේ උදව් කරනවා කියලා වාර්තා වෙනවා. මේ අපේක්ෂකයාට මූල්‍යමය පැත්තෙනුත් මේ වෙන්න හිටපු අපේක්ෂකයා උදව් කරනවා කියලා තමයි අපිට දැන් වාර්තා වෙන්නේ. මේ දවස්වල ඉතින් දේශපාලන පක්ෂ එක එක ප්‍රචාරක වැඩ කටයුතු කරනවානේ. ස්ටිකර් ගහනවා, බැනර් ගහනවා, කටවුක් ගහනවා, කොඩි දානවා, ඒ වගේ දේවල් අපිට ඇසට පේනන භෞතිකව කරන දේවල් ගොඩාක් තියෙනවා. මේ දවස්වල එක්තරා දේශපාලන පක්ෂයක් තමන්ගේ ඡන්ද කැම්පේන් එක කරගෙන යනකොට ස්ටිකර් ගහන්න තීරණය කරලා තිනවා වාහනවල. ඉතින් මේ ස්ටිකර් කැම්පේන් එක කරගෙන යන අතරතුරේදී මේ කණ්ඩායම තීරණය කරලා තිනවා මේ එක ස්ටිකරයක් ගහනවාට එක ත්‍රිවිල්ලයකට රුපියල් 1000ක මුදලක් දෙන්න ස්ටිකරේ තමන්ගේ ත්‍රිවිල්ල එකේ තියාගෙන ඉන්නවා. ඒ ස්ටිකරේ ගහපු ත්‍රිවිල් එක ඒ තමන්ගේ පැත්තේ තියෙන ඡන්ද පොලකට නැත්නම් ඡන්ද කාර්යාලයකට පක්ෂ කාර්යාලයකට ගියොත් යන දවසකට රුපියල් 100ක් දෙන්න තීරණය කළා තිනවා. ඒ පැත්තේ තියෙන ජනරැලියකට ගියොත් රුපියල් 1500ක් දෙන්න තීරණය කළා තිනවා. හැබැයි මේ ත්‍රිවිල් එක යන්නත් ඕනේ. ත්‍රිවිල් එකේ අයිතිකාරයත් ජනරැලියට ගිහිල්ලා ඉන්න ඕනේ. එහෙම ගියොත් තමයිලු මේ සල්ලි හම්බෙන්නේ කියලා දැන් දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කට්ටිය කතාවෙමින් ඉන්නවා. මේ පාර ප්‍රධාන වශයෙන් කතා කරන අපේක්ෂකයන් 4 දෙනෙක් ඉන්නවානේ. අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, නාමල් රාජපක්ෂ. මේ අපේක්ෂක 4 දෙනා ගැන වැඩිපුරම කතා වෙන්නේ දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස මේ වෙද්දි දේශපාලඥයෝ කතා වෙන විදිහට මේ අපේක්ෂක 4 දෙනාගෙන් එක්කෙනෙකුටවත් 50% සීමාව පසු කර යන්නට තියෙන හැකියාව ඉතාමත්ම තියුණු මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියලාද වාර්තා වෙන්නේ. සමහර කට්ටිය නම් කියනවා 50% ඉක්මවා යන එකක් නැහැ කියලා. ඉතාමත්ම ආසන්න තරගයක් උණුසුම් තරගයක් තියෙවි කියලා කියනවා. විශේෂයෙන්ම වැඩිම මනාප ගන්න අපේක්ෂකයන් උපරිම වශයෙන් 40-45% අතර ගානකට ඇයි කියලා තමයි දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කට්ටිය කතා වෙන්නේ. ඔවුන් කියන විදිහට 153ක් වගේ උපරිම ප්‍රමාණයක් විතරක් ඔහුට ලබා ගැනීමට හැකියාවක් තියෙවි කියන එක පිළිබඳව පොඩි කසුකුසුවක් කතා බහක් මේ වෙනුවට දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස ඇවිල්ලා තිනවා. දෙවනිය වෙන කෙනා 145ක් විතර ඡන්ද ගනි 35ක් 37ත් 47ත් විතර ආසන්න ඡන්ද ප්‍රතිශතයකට ඔහුට යන්න හැකියාවක් ලැබේ කියලා කියනවා. සසු අපේක්ෂකයෝ දෙන්න 120ක් විතර වගේ ඡන්ද ගනි කියලා තමයි විශ්වාස කරන්නේ. ඔවුන් දෙදෙනා අතර ඒ 120ක් 140ක් විතර ඡන්ද දෝල්ණය වෙන්නට වැඩි ඉඩක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ওই විදිහට බලපුවාම කාටවත් 50 ගන්න පුළුවන් වෙයිද කියන එක පිළිබඳව දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස මේ වෙද්දි කට්ටිය කතාමෙන් ඉන්නවා කියලා දැන් වාර්තා වෙනවා. මේ දවස්වල ඉතින් ජනරලි සෑහෙන්න තියෙනවානේ.
ප්‍රධාන ජන රැලිවල අවසාන ජන රැලි අද තමයි තියෙන තිබෙන්නේ ප්‍රධාන පක්ෂවල මොකද අදින් පස්සේ මොකද අදින් පස්සේ ජන රැලි තියන්න හම්බෙන්නේ නැහැ නිහඬ කාලේ උදා වෙන නිසා අර මං කලින් කිව්වා වගේම පහුගිය දවස් ටිකේම දවසකට සමහර තැන්වල රැලි හතර විතර තිබ්බා තුන තිබ්බා දෙක තිබ්බා ප්‍රධාන දෙවැන්ත රැලි තිබ්බා ඔය අතරතුරේදී ඔය රැලිවලට ගිය වියදම රැලිවලට සෙනඟ බස් වලින් ඇදපුවා එව්වට කණ්ඩ බොණ්ඩ දීපුවා ඔය එකී මෙකී නොකී තොරතුරු ගොඩක් වාර්තා වුණා ඒ තොරතුරු ගැන ඔබට තවදුරටත් අහන්න ඕන නම් අපේ කණින් කොණින් ඇසුරු කතා කලින් වැඩසටහන් බැලුවත් ඔබට ඒ තොරතුරු දැනගන්න පුළුවන් මම මේ ඔබට නිකන් කියන්න පහුගිය දවසක තිස්ස මහරහන් පැත්තේ තිබිච්ච ජන රැලියකට වියදම් වෙලා තියෙන හැටි මේකේ මේ ස්ටේජ් එක ගහන්නයි බස් වලින් ආපු අයටයි බස් වලට සල්ලි දෙන්නයි පක්ෂයේ විසින් මේ අදාල් දේශපාලන පක්ෂයේ විසින් ලක්ෂ 80ත් 100ත් අතර මුදලක් වැය කරලා තිනවා තිස්ස මහරහන් තිබිච්ච දෙවැන්තම ජන රැලිය මේක කියලා තමයි මේ පැත්තේ කට්ටිය කියන්නේ ඒ මේ සංවිධානය කරන්න සම්බන්ධ වෙච්ච දේශපාලඥිකුට විතරක් රුපියල් මිලියනයක් විතර ගිහිලා තියෙනවලු මේ පුටු දාන්න විතරක් පුටු වලට විතරක් වියදම බස් 380ක් විතර ආවා කියලා තමයි කියන්නේ ගණන් හදලා බලන්න කොච්චර සල්ලියක් යන්නේද්ද කියලා සෑහෙන ප්‍රමාණයක් මේ දල වශයෙන් මේ වාර්තා වෙන තොරතුරු විතරයි මේ කිව්වේ මේ පේන්න තියෙන ස්ටේජ් එක ගහන්න එතකොට පුටු දාන්න ඩිජිටල් ස්ක්‍රීන්ස් දාන්න ඔය වගේ දේවල් වලට තමයි ඔය ලක්ෂ 100ක් විතර වගේ ගිහිලා තියෙනවා කියලා මේ එක රැලියකට එක පුද්ගලයෙකුට විතරක් මන්ත්‍රීවරයෙකුට විතරක් මිලියනයක් විතර වියදම් වුණාලු පුටු දාන්න විතරක් කියලා දැන් දේශපාලන වේදිකාවේ කතා වෙනවා කොච්චර සල්ලි කන්දරාවක් මේ ජනරලිත් එක්ක වියදම් වෙනවද එහෙට මෙහෙට විසිනවද කියලා තමයි කට්ටිය කතා වෙලා තියෙන්නේ මේ දවස්වල ඉතින් කවුද දිනන්නේ කියලානේ කතා කරන්නේ කවුරු අහුවත් එහෙම මොකද වෙන්නේ ඡන්දේ කියලානේ ඔබත් අහන්නේ මමත් අහන්නේ මගෙනුත් අහන්නේ ඔබෙනුත් අහන්නේ ඒ ගැන කවුද දිනන්නේ කාටද ඡන්ද දෙන්නේ කවුරුටද වැඩි චාන්ස් එක තියෙන්නේ මොකද හිතන්නේ වගේ කතා වෙනකොට දේශපාලන පක්ෂ කට්ටියත් ඇතුලේ කට්ටිය කතා වෙනවා ඔය ජන රැලි වල ලොක්කුවට ඔලු ගෙඩි තිබ්බට සෑහෙන ප්‍රසිද්ධියක් තිබ්බට ඔය ජන රැලි වලට එන තරම් සෙනඟ ඡන්ද දෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා රැලි නැගීලා ආවට රැලි එනවාගේ පෙවුනට ඒ රැලි ගැන කතා කරන අය ඇත්තටම ඡන්ද දෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා ගම් වලට ගියාම ගම් වල ඇතුළේ මිනිස්සු කතා වෙන්නේ වෙන කෙනෙකුට ඡන්ද දෙන්න පේන විදිහට නම් අපිට පේන්නේ නැති නිහඬ අපේක්ෂකයෝ හිතන්නේවත් නැති ගණනින් ඡන්ද ගන්න පුළුවන් මේ විදිහට තමයි දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස දේශපාලනය ගැන දන්න ජේෂ්ඨයෝ කතා වෙලා තියෙන්නේ මේ දවස්වල ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයෝ ගත්තාම දිග ලිස්ට් එකක් තියෙනවානේ මේ අපේක්ෂකයෝ 38 දෙනාගේ එක්තරා අපේක්ෂකයෙක්ට ටිකක් සල්ලි ටිකක් වියදම් කරන අපේක්ෂකයෙකුට ජනරල් තියෙන අපේක්ෂකයෙකුට මද්රව්‍ය ජාවාරම් සම්බන්ධ සහ සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් උදව් කරනවා කියලා වාර්තා වෙනවා එක්තරා ප්‍රධාන පුද්ගලෙක් ඔහුගේ ගෝලයෙන් යොදාගෙන මේ ජනරල් ඉවල් සංවිධානය කරන්න සල්ලි දීලා කෑම් බෙදනවා කියලා කියනවා බඩු බෙදනවා කියලා කියනවා සෙනඟ එනවට මේ එක එක දේවල් කරනවලු මේ පුද්ගලයා මේ දේශපාලඥය වෙනුවෙන් කියලා දැන් කට්ටිය දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කතා වෙමින් ඉන්නවා සමහර ජනරැලි වල මල් වෙඩි ගහන්න රතිඤ්ඤ ගහන්න විතරක් සමහර තැන්වල මිලියන 20ක් විතර වියදම් කරපු තැනුත් තියෙනලු මේ පොඩි පොඩි ජනරැලි සංවිධානය කරන්න හැබැයි ඉතින් මෙච්චර සල්ලි දුන්නත් මෙච්චර බඩු බෙදුවත් ඒ ජනරැලි වලට එච්චරම නම් සෙනගෙන්නේ නැහැ කියලා තමයි දේශපාලන වේදිකාවේ තිරේ පිටුපස කට්ටිය දැන් කතා වෙමින් ඉන්නේ ඡන්දෙට මොකද වෙන්නේ කවුද දිනන්නේ මේ වගේ දේවල් මේ දවස්වල ගොඩක් කතා වෙද්දි දේශපාලඥයොත් කතා වෙමින් ඉන්නවා විශේෂයෙන්ම තමන් උදව් කරන අපේක්ෂකයා තමන් පෙනී ඉන්න අපේක්ෂකයා දිනුවේ නැත්තම් මොකද කරන්න කියන එක සම්බන්ධයෙන් දැනටමත් දේශපාලඥයෝ ප්ලෑන් හදලා තියෙනවා කියලා අපිට වාර්තා වෙනවා සමහර දේශපාලඥයෝ මොනවද දැන්නත් කරන්න බලාපොරොත්තු වෙනින් දේශපාලඥයෝ කීප දෙනෙක්ම මේ වෙද්දිත් හොටෙල් බුක් කරලා තියෙනවා 21 උදේ ඡන්දේ දාලා තමන්ගේ බිරිඳයි දරුවනුයෙක් ඇවිල්ලා කොළඹ තියෙන සුකෝබෝගි හෝටල් වල නතර වෙලා 22ත් මොකද වෙන්නේ කියලා 23 වගේ ගෙවල් වලට යන්න මොකද එයාලා කියන විදිහට ගෙවල් වලට නම් ප්‍රශ්නයක් වුණත් කමක් නැහැ හැබැයි අපේ ජීවිත දරුවන්ගේ ජීවිත බිරිඳවරුන්ගේ ජීවිත මෙවට අපිට වක් කියන්න බෑනේ ඒ හින්දා හොඳම වැඩේ ගෙදරින් පොඩ්ඩක් ෂේප් වෙලා පැත්තකට වෙලා මාරු වෙලා ඇවිල්ලා හොටෙල් එකකට වෙලා ඡන්ද ගණන් කරලා බලලි වෙලා පස්සේ ෂේප් එක යනවා කියලා තමයි කියන්නේ සමහර හෝටල් කාමරු සාමාන්‍ය රුපියල් 25000 35000 තිබිච්චේවා මේ දවස් රුපියල් 75000 තැන ඒවා තියෙනවා කියලා වාර්තා වෙනවා 75000 ගියත් මන්නම් මේක බුක් කරගත්ත කියලා එක්තරා දේශපාලඥයෙකු අපිටත් කිව්වා තිරේ පිටුපස දේශපාලන වේදිකාවේ කතත් එක්ක යලිත් හමුවෙමු දවසක කණින් කොණින් ඇසුණු කතා සමග කණින් කොණින් ඇසුණු කතා Neth News කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය Neth News YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකියි Neth Sportsman
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වෙනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එංගලන්තය සමග පැවති අවසන් ටෙස්ට් තරගයේදී මෙම තරගයේදීද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දක්ෂතා දක්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය මහතා මාධ්‍ය හමුවේ පැවසුවේ. මම හිතන්නේ අපි හැම පිටිකරුවෙක්ගේම ඒව බලලා අපි එක එක ප්ලෑන් එකක් ලෑස්ති කරනවා. ඉතින් මම හිතනවා විලියම්සන්ටත් අපි ඒ විදිහටම තමයි බලන්නේ. ඉතින් අපි වේග පන්දු යවන්නෝ, දඟ පන්දු යවන්නෝ හැම කෙනෙක්ම අපි ඒ සාකච්ඡාව කරලා තියෙන්නේ. ඉතින් අපි ඒ හින්දා එක පිටිකරුව විතරක් නෙවෙයි පිටිකරුව 6-7 දෙනෙක් ඉන්නෝ කණ්ඩායමක. ඉතින් අපි අපේ කන්ඩිෂන්ස් වල අපි දන්නෝ අපේ ස්ට්‍රෙන්ත් එක මොකක්ද කියන එක. ඉතින් අපේ ස්ට්‍රෙන්ත් එකත් එක්ක අපි නවසීලන්තත් එක්ක ගොඩක් ක්‍රීඩා කරලා තියෙන හින්දා අපි ඒ ප්ලෑන් එකට යනවා. මම හිතනවා අපි යම් කිසි දේවල් ප්ලෑන් කරලා තියෙනවා. ඒක මම හිතනවා අපි ක්‍රීඩකයෝ එක්සිකියුට් කරයි කියලා. මොකද අපි ප්ලෑන් කරපුවා එංගලන්ත සංචාරයේදී ඕල් එකේ ටෙස්ට් එකේදී අපි කරා. ඉතින් මට මේ ක්‍රීඩක ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ විදිහට මෙහෙ ගාල්ලෙත් එක්ක කරයි කියලා. මෙම සංචාරයේදී නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරුවා ලෙස රංගන හේරත් කටයුතු කිරීම ශ්‍රී ලංකා පිලට අභියෝගයක්ද? මම හිතනවා රංගන කියන්නේ ගොඩාක් අද්දකින් තියෙන පුහුණුකරුවෙක් ගොඩක් කාලයක් බංගලාදේශයක වැඩ කරා. දැන් මේ සංචාරයේදී නවසීලන්තයත් එක්ක වැඩ කරනවා. ඉතින් එයා ගොඩක් අපේ ක්‍රීඩාංගන ගැන දන්නවා. ගාලු ක්‍රීඩාංගනය කඩලු විශාල සංඛ්‍යාවක් කරන් තියෙනවා. ඒ ගැන අපි හොඳට දන්නවා. ඉතින් මම හිතන්නේ අපේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම මෙතන අපි ඉන්න දඟ පන්දු යවනවා. මේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දිහා බැලුවම අද්දකින් තියෙන ක්‍රීඩකයෝ ඉන්නේ අපේ. ඉතින් මම හිතනවා රංගනයාගේ දේතු පර්මෙන් කරයි. ඒ වගේමයි අපේ ක්‍රීඩකයෝත් අපේ ඉන්න අපේ සපෝට් ස්ටාෆ් එකත් ඒ උපරිම දේ කරනවා. ඉතින් එතකොට අපි දන්නවා ඒ දේවල් වලට එනකොට අපිත් කවුන්ට් කරන්න පුළුවන් වෙන්න ඕන අපට. මේ අතර ක්‍රීඩා වාර්තා සඳහන් කළේ මෙම තරගයේදී කුසල් මෙන්ඩිස්ට සිය සුපුරුදු පිතිකරන ස්ථානයේ අහිමි වනු ඇති බවයි. සාමාන්‍යයෙන් කුසල් ආරම්භක හෝ අංක 3 පිතිකරුවා ලෙස කටයුතු කිරීම සිදුවනවා. එහෙත් අද තරගයේදී කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයට යොදවනු ඇති බවට ක්‍රීඩා වාර්තාවල සඳහන්. ඒ අනුව දිනේෂ් චන්දිමාල් අංක 3ටද, කමිඳු මෙන්ඩිස් අංක 5 ස්ථානය දක්වාද ඉදිරියට පැමිණෙනු ඇති. Net Foreign News. ලෙබරනේ හිස්බුල්ලා කණ්ඩායමේ සමාජිකයින් ඉලක්ක කර අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙහිදී ප්‍රහාරකයින් ප්‍රහාරය සඳහා උපයෝගී කරගෙන ඇත්තේ හිස්බුල්ලා සමාජිකයින් විසින්ම පණිවිඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන අතේ රැගෙනගෙන යා හැකි පේජර් නැමැති යන්ත්‍රයයි. එම යන්ත්‍ර එක්වරම පුපුරවා යාමෙන් මෙම සිද්ධිය සිදුව තිබෙනවා. එහිදී පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 2800ක් තුවාල ලබා ඇතැයි සඳහන්. හිස්බුල්ලා සමාජිකයින්ටම සීමා වූ මෙවැනි සන්නිවේදන උපකරණයක් එකවරම පුරවාහැරීම අතිශය සංකීර්ණ බවත්, ඒ සඳහා නවීන තාක්ෂණයක් අවශ්‍ය බවටත් විදෙස් විචාරකයින් මතපල කරනවා. Net News Nimava. Milaga Net News Dahawal 12ට. Etek pain pay net top news of the hour balapurutu wanna. Wedi torotoru sandaha Net News YouTube nalikawata saha netnews.lk apage web adawiyata pivisenna. Net News. Oba wenuen divihimien. 2024 janadhipathiwarana pratipala ratriya. හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සමග 21 වනදා රෑ 7 සිට සුදේව හෙට්ටිආරච්චි, නුවන් ලියනගේ, මනෝජ් උදටියාවල ඇතුළු මාධ්‍ය සගයින්ගේ විශ්ලේෂණ සහ රසවින්දන පිරී ප්‍රතිඵල විකාශය Net මාධ්‍ය ජාලයේ සියලුම මාධ්‍ය අවකාශ තුලින් සැනින් ලැබෙන ප්‍රතිඵලයන් ප්‍රතිපල පිටුපස ඇති ඔබ නොඇසූ කතාත් අහන්න දකින්න ලැබෙන මේ මොහොත අතපසු නොකරන්න. 2024 Net FM ජනාධිපතිවරණ ප්‍රතිපල රාත්‍රිය.